අද අපත් සමග සම්බන්ධ වෙනවා මහේෂ් බුද්ධික. මහේෂ් බුද්ධිකත් මීට කලින් අපේ වැඩසටහනකට සම්බන්ධ වුණා, අපත් සමග සාකච්ඡාවක් කරා. ඊළඟට ඔහුගේම තියෙනවා YouTube channel එකක්, ඒකත් තොය කියලා. ඒකේ ඔහු කෙටි වැඩසටහන් ගොඩක් ඉදිරිපත් කරලා තියෙනවා. මම අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා ඒකත් හැකිනම් බලන්න කියලා. දැන් මේ මහේෂ් බුද්ධිකගේ තියෙනවා විශේෂත්වයක්, ඔහු මේ පවසන දේ. ඉතින් එතෙන්ද එන්න කලින් මහේෂ් සුබ උදෑසනක්. මේ බලන්න සර්, බලන්න සර්, අයබෝන්. අයවන්. ඉතින් දැන් මේ කෙටි පරිණත දෙකක් තියෙනවා. එකක් තමයි අපේ රේකී සූපත් කිරීමේ වැඩසටහන. ඒ ගැන තවදුරටත් දැනගන්න ඕන නම් අපේ ටෙලිෆෝන් නම්බර්ස් ඒ ඩීටේල්ස් දීලා තියෙනවා, එකට කතා කරන්න. ඒ වැඩසටහන, ඒ මානසික සහ කායික සුවපත් කිරීම වැඩසටහන ටිකක් දැන් සාර්ථක කෙරෙනවා මොනියම් හේතුවක් නිසා. හරි, මං හිතන්නේ ඒකට සහභාගී වෙන අයට ටිකක් යම් සහනයක් ලැබෙන බව පේනවා. දෙවෙනි කාරණය තමයි අපේ අදහසක් තියෙනවා මේ වැඩසටහන අපේ ලංකාවේ දුර පළාත්වලට, ඒ කියන්නේ සමහර දේශකව ඉන්නවා, එහෙම පහසුකම් නැහැ, ඉන්ටර්නෙට් පහසුකම් නැහැ, ඊළඟට මේ එහෙම මොබයිල් ෆෝන් එහෙම නැහැ. ඉතින් අපිට හිතනවා එහෙම ගිහිල්ලා ඔවුන්ගේ ඒ අවබෝධයෙන් අත්දැකීමෙන් ලබාගත් පණිවිඩ අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න. නමුත් ඉතින් මේවට ඉතින් අපට අවශ්‍යයි පහසුකම්. ඉතින් එවැනි පහසුකම් ලබා දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි ඒකටත් අපි විස්තර දානවා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක නිසා මේ එවැනි කාර්තව්‍යයකට අත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපට අපි දන්නවා. හරි, දැන් අපි එන්නම් මහේෂ් බුද්ධික එක්ක සංවාදයට. දැන් මහේෂ්, දැන් මේ පහුගිය සැරේ මම ඔබ සම්මුඛ සාකච්ඡාවට ගන්නකොට ඔබගේ අත්දැකීම විස්තර කළා. එක්තරා දවසකදී ඔබ පාරේ යනකොට ඔබ දැක්කා කොහොමද මේ අපි මේ එක දිගටම කන්ටිනියුේෂන් එකක් හැටියට වෙන මේ සිදුවීම එක පාරම ඒ මොහොතකට ක්ෂණයකින් 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 පවතින්නේ, අන්න එවැනි ක්‍රියාවලියක් ඔබ දැක්කා. එතකොට එතන ඔබට තේරුණා මේක තමයි ඇත්තටම මේ සිද්ධ වෙන්නේ කියන එක. දැන් ඊට පස්සේ ඔබ ලොකු උත්සාහයක් ගත්තා මේක මේ ගවේෂණයේ යෙදෙන කට්ටියට මේ පණිවිඩය යෙදෙන්න. ඉතින් මම එතනින් දැන් පටන් ගන්නවා. දැන් අපි පරමාර්ථ දහමක් කියනකොට මේ වගේ සාකච්ඡාවක් අහන පිරිස එන්න 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 අඩු වෙනවා. ඒක අපි දන්නවා. මොකද මේක බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. එතකොට එහෙම නැත්නම් බොහෝ දෙනෙකුට මේක අවබෝධ වෙන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව තමයි අපි භාෂාවක් හදාරන්නේ. එතකොට අර අපි කියන්නේ අපි දැන් ගමනක් ආරම්භ කරනවා, අපි ඒ ගවේෂණය යෙදෙනවා, කාලයක් තිස්සේ අපි මේ 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 දේවල් කරනවා. ඊට පස්සේ අවසානයේ අපට මේ ඒ මාර්ගඵලයක් ලැබෙනවා. අන්න ඔය මොඩල් එකේ තමයි අපි ඔක්කොමලා බොහෝ දෙනෙක් මේ ගවේෂකයෝ ඉන්නේ. නමුත් මෙතන ඔතනදී ලෝකේ හා පැවැත්ම දකින ආකාරයේ මෙය නොවේ කියන දේශකයන් කීප දෙනෙක් අපිට හම්බ වෙලා, අන්න ඒ අයව තමයි අපි මේ සම්මුඛ සාකච්ඡා වලට භාජනය කරේ. ඔබ එයින් වෙන්නේ. දැන් මම මේ ප්‍රශ්نين පටන් ගන්න. මහේෂ්, දැන් මෙතන මම ඉන්නවා, ලෝකය එළියේ තියෙනවා. එතකොට මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා, මට හැඟෙනවා. ඕක තමයි මොඩල් එක මේ මිනිස්සු ජීවිතය හා පැවැත්ම කියන්නේ. දැන් ඔබ යම් විග්‍රහයක් කරලා පෙන්නුවා මේ මෙසේ නොවේ, මේක ක්ෂණයකදී ඇතිවී නැතිවී ඇතිවී නැතිවී ඇතිවී යන ක්‍රියාවලියක් කියල. එතකොට දැන් ඒ ක්‍රියාවලිය විද්‍යාත්මකවත් එහෙම එහෙම ඔප්පු කරලා පෙන්නන්න බෑ. මොකද විද්‍යාවෙන් පෙන්නන්නේ අර පුද්ගලයා සහ ලෝකය සහ භෞතික ලෝකයේ සම්බන්ධ කරගෙන දෙන විද්‍යාවෙන් තියෙන මේක ආධ්‍යාත්මික, මේක පරමාර්ථ ධර්මයි, මේක ලෝකෝත්තර ධර්මයි. ඒක නිසා අපි එතනින් පටන් ගමු මහේෂ්.
නැතිවී නැතිවී යාම ඇතිවෙන මොහොතෙම නැතිවෙන. දැන් මම මේකට පාලි වචන පාවිච්චි කරන්නේ නැහැ. මොකද හේතුව ඒ එසේ කරන්නට අවශ්‍යයි කියලා අපි හිතන්නෙත් නැහැ. මේක සරල භාෂාවෙන් අපි කතා කරමු. ඇත්තරම සර් දැන් මේ මේ ස්වභාවය ඇත්තරම සරලවම කියන්න පුළුවන්. ඉතාලම මේ ලොකු සංකීර්ණ දෙයක් මෙතන නෑ. ඉතාලම සරල දෙයක් තියෙනවා. දැන් මේ මෙන්න මේ වගේ දෙකින් මට කියන්න පුළුවන් ඕක දැන් දැන් මෙන්න මේ තියෙන්නේ මේ තියෙනවා මගේ දකුණු අත. මෙන්න මම පෙන්නනවා මේක දකුණු අත. කියන්නේ කියන්නේ ඔව් මේක වම් අත. මේ වම් අත. හරිද? ඔන්න සද්දයක් ආවා දැන් නිශ්ශබ්දතාවය නිශ්ශබ්දතාවය හරිද? හැබැයි දැන් ඔය ක්‍රියාවලිය දැන් මම පෙන්වන්නේ මේ අත මේක පෙන්වන්නේ ඊට පස්සේ මේක පෙන්නලා ඉවරලා ටිකක් වෙලා ගිහිල්ලා තමයි මම මේක මගේ දකුණු අත කියලා කිව්වේ. ඊට පස්සේ මම මේක පෙන්නවා මේක පෙන්නලා ටිකක් වෙලා ගිහිල්ලා තමයි මම වම් අත කියලා කිව්වේ. ඊට පස්සේ මම මේ දෙක ඝට්ටණය කරා. ඝට්ටණය කරාට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා මම කිව්වා ඒක සද්දයක් කියලා. හරිද? ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා මම කිව්වා ඒ දැන් තියෙන නිශ්ශබ්දතාවය කියලා. හරිද? එතකොට දැන් මිනිස්සු ගොඩක් වෙලාවට ගන්නවා දැන් ඔය නිශ්ශබ්දතාවය තියෙනවනේ. එතන දැන් මෙහෙම ගහලා ඉවරලා සද්දය ඇහිලා නැවතුණා. නැවතුණාට පස්සේ ඔතන නිශ්ශබ්දතාවයක් සද්දේ ඉවරුණා සද්දය ඉවර වුණා. ඊට පස්සේ නිශ්ශබ්දතාවය පටන් ගත්තා. හරිද? හැබැයි දැන් ඔය නිශ්ශබ්දතාවයේ තියෙනවා ශුන්‍යතාවය. ඒක මම ශුන්‍යතාවය කියලා මම කියන්නත් කැමති නෑ. මම නමින් එක කියන්න කැමති නෑ. මොකද ඒක කියපු ගමන් ඒක ශුන්‍යතාවය එතන නෑ. හැබැයි දැන් නිශ්ශබ්දතාවය මම කියන්න කලින් එතන තිබුණා. ඇතරම නිවන එතන තිබුණා. ඒ කියන්නේ දන්නේ නෑ. දන්නේ නෑ. හරිද? දැන් මම මේ අත පෙන්නවා. අත පෙන්නලා මම ඒකට දකුණු අත කියලා කිව්වා. හැබැයි දැන් දකුණු අත කියන්න කලින් ඒක මොකද්ද කියලා දැන් මේක පෙන්වුවහම අදහසක් එන්නේ නැහැ. හරිද? දකුණු අත කියලා කිව්වහම මේක දෙයක් වුණා. මේක දෙයක් වුණා. ඊට පස්සේ දැන් මේක පෙන්නවා. මේක පෙන්නලා මේකටත් එසේමයි. දැන් මේක ගැන කියන්න බෑ මොකද්ද මේක කියලා. තාමත් මම දන්නේ නැහැ මේක මොකද්ද කියලා. හරිද? හැබැයි මම ඒක නම් කරා වම් අත කියලා. වම් අත කියලා ඒක මට මේක දෙයක් කරගන්න ඕනේ මේක එක්ස්පීරියන්ස් කරන්න. ඒක නිසා මගේ ඉලූෂන් එක මම හැදුවා මේකට නම් කරලා වම් අත කියලා. ඊට පස්සේ දැන් ඔය හේතුඵල හේතු හරිද මේ රූපය අර නම පැටලුණා. ඊට පස්සේ මේ දෙක හේතු දෙකක් මේ දෙක ඝට්ටණය වුණා ඵලයක් ආවා සද්දය හඬක් ආවා. ඒ හඬත් මම නම් කරන්නේ හඬ කියලා නම් කරයි. නැත්නම් ඒකත් මොකද්ද කියලා කියන්න මම දන්නේ නැහැ. දන්නේ නැහැ. හරිද? එතකොට එතනක් තියෙන නිවනමයි. ඊට පස්සේ හඬ ඉවරුණාට පස්සේ තිබුණා නිශ්ශබ්දතාවය. නිශ්ශබ්දතාවයත් මම නම් කරා. එතකොට ඒකත් දෙයක් වුණා. හරිද? හැබැයි ඒක නම් කරන්නේ නැතුව හිටියානම් නම් කරන්නේ නැතුව බැලුවොත් ඒක නම් කරන්න එක මෙහෙම වැරදි කියලා කියන්නේ නැහැ මම. නම් කරන්නේ නැතුව බෑ ඉතින්. ඒක තමයි වෙන්නේ. හේතුඵල කොහොමත් අපි කරත් නැතත් ඒව සැකසෙනවා. ඒ වුණාට අපි දන්නේ නැහැ. ඇත්තමද? දන්නේ නැති තැන තමයි සත්‍ය තියෙන්නේ. දන්නේ නැහැ කියලා දැනගත්තාම එතන තමයි සත්‍ය තියෙන්නේ. දැන් මිනිස්සු මොකද කරන්නේ? මේක එතන මිනිස්සු කැමති නැහැ මම දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ කියන්නවත් කැමති නැහැ. දන්නේ නැහැ කියලා කියන්නවත් කැමති නැහැ. ඒ කියන්නේ එයාලට ඕනේ දැනුම. දැනුම දැනුම කියන්නේ කවුරු හරි හදන දෙයක් නේ. දැන් මම එක වීඩියෝ අර වීඩියෝ එකක් මම කිව්වා දැන් ගුරුත්වාකර්ෂණ බලය කලින් තිබුණේ නැහැ. හැබැයි ඒක දන්නේ නැති ස්වභාවයක තිබුණේ. ඇත්තටම ශුන්‍ය ස්වභාවයක තිබුණේ. හරිද? හැබැයි අයිසෙක් නිව්ටන් ඒක එයා නම් කරා.
එයා ඒක අදහසක් ගෙනල්ලා ඒ ක්‍රියාවලිය එයා මේ මෙන්න මේක තමයි මේක ගුරුත්වාකර්ෂණ බලය කියලා නම් කරාට පස්සේ ඒක දැනුමක් විදියට හැදුනා. නැත්තම් ඒක ගැන කාටවත් ගාණක් උනේ නැහැ. හරිද? හැබැයි මෙයා දැනුමක් විදියට ඒක හදපු නිසා දැන් අපි ඒක ඉගෙන ගන්නවා. ඉතින් මේ ලෝකේ තියෙන හැමදේම ඔන්න ඔය වගේ දැනුම් තමයි තියෙන්නේ. ඒ දැනුම කියන්නේ බොරුවක්. ඒක අපි හදන දෙයක්. අපි ක්‍රියේට් කරගන්න දෙයක්. ඒ වුණාට ඇත්ත தත්ත්වය ඇවිල්ලා බලුවොත් එහෙම ඕක දැන් ඇත්තටම නිර්වාණය කියලා කියන්නේ නූගත්කමේ උපරිමය තමයි නිර්වාණය. නූගත් වීමේ උපරිමය තමයි නිර්වාණය. ඒ මොකද ඒ එයාගේ ඉලූෂන් එකෙන් එයා එයාගේ මායාවෙන් එයා ගැලවෙනවා. එයා සත්‍ය දැනගන්නවා මේ කිසි මම මේ තියෙන කිසිම දෙයක් හරියටකට දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ මේක මට නම් කරන්න බෑ කියලා එයා තේරුම් ගන්න. ඒක තමයි මේ ඇත්ත ස්වභාවය මේ ලෝකෙ තියෙන. හොඳ තැනක් ඕක. ඕක මම යම් අනිත් දේශකයන්ගෙන් ලෝපුරා විසිටලා ඉන්න යම් දේශකයන් ඔය වචනෙම කියලා තියෙනවා. accepting unknowability, ඒ කියන්නේ නොදන්නාකම බාර ගැනීම. හරි, එහෙම නැත්නම් සමහර කෙනා surrendering to unknowability, නොදන්නාකමට යටහත් වීම. අන්න ඒ වගේ වචන පාවිච්චි කරනවා. දැන් අර ඒ වචන පාවිච්චි කරත් ඊට පස්සේ ඒ අපි ආපහු යම් කිසි හැඳින්වීමක් කරගන්නේ. හැබැයි දැන් මහේෂ් උදාහරණයක් දෙන්න. අපි දන්නේ මේ දේ දන්නේ මේ දේ දැනගන්න හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මේ 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 නොදන්නාදී ගැන අපට උදාහරණයක් දෙකක් කියන්න ප්‍රේක්ෂකයන්ට වඩා පැහැදිලි වෙන්න. උදාහරණයක් ලෙස දැන් මම ඉස්සෙල්ලා කරපු දෙයම ඒක මේටි දෙයක් කියන්නේ. ඒ කියන්නේ දැන් අපි දැන් මම කියන්නේ මේකට දකුණු අත කියන්නේ. ඒ වුණාට වෙන භාෂාවකින් කවුරු හරි වෙන දෙයක් තමයි කියන්නේ. දැන් මේ දකුණු අත කියන්නේ මේ අත කියන්නේ නැහැ නේ, මේක දකුණු අත කියන්නේ. ඒක කියන්නේ නැහැ. ඒක මම තමයි කියන්නේ. ඒ මම කියන නිසා තමයි ඒක මට මායාවක් වෙන්නේ. මම නම් කරන්නේ නැහැ. හැබැයි මේ දකුණු අත කවදාවත් දැන් පොල් ගහ කියන්නේ නැහැ නේ. මම පොල් ගහ කියන්නේ. එයා ඉන්නවා, එයා ඒ මොකුත් කියන්නේ නැහැ. එයා ඒ ස්වභාවයෙන් එයා ඉන්නවා. එකම ස්වභාවික. ඉතින් දැන් මේක වැඩේ තියෙන්නේ දැන් අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපිට මේම පාවි මේ මේව දැනගන්න ඕනේ මේ ලෝකේ ජීවත් වෙන්න. දැන් මේ තියෙන ස්වභාවය. හැබැයි දැන් මේ දැන් විශ්වය බලන්නකෝ දැන්. දැන් මේ අපිට කතා කරන්න බැරි ස්වභාවයක් කියලානේ මං කිව්වේ ශුන්‍යතාවය කියන එක. හැබැයි විශ්වය කියලා කියද්දී දැන් අපි කියන්නේ දැන් හැමෝම දැන් ධර්ම මේ මේවා කියන කට්ටිය මේ මේක විශ්ව දහමක් කියලා කියනවානේ මේක. හරිද? මේක විශ්ව දහමක්. මට විශ්වයේ ඉඳලා තමයි මේ ධර්මයේ එන්නේ, මේවා එන්නේ මට කියලා එහෙම කියනවා. හැබැයි ඒ දැන් විශ්වය කියපු ගමන් දැන් අර මහා ශුන්‍යතාවේ නිර්වාණය විශ්වයකට කොටු වෙනවා. දැන් විශ්වද්‍යයක් කියනවානේ. විශ්වය කියන නම කියපු ගමන්ම අර පොඩි විශ්වය කියන තැනට මේ මහා නිර්වාණය කොටු වෙනවා. එතන දැන් කියපු ගමන් එතන නිර්වාණයක් නැහැ. විශ්වය නෙවෙයි නිර්වාණය කියන්නේ. විශ්වය කියන්නේ සාපේක්ෂක දෙයක්. ඒක කාලයට අහු වෙලා ඒක අවකාශයට අහු වෙලා තියෙන ඒක බෞද්ධ මේ කියන්නේ මායාකාරී ඒක මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන ඒ නමක් නේ. දැන් විද්‍යාඥයෝ දැන් කාලයක් අවකාශයක් හරහානේ මේවා හොයාගෙන හොයාගෙන යන්නේ. හැබැයි එයාලා හොයාන හොයාන හම්බෙන හැම දෙයක්ම එයාලා නම් කරනවා. නම් කරලා දෙයක් කරගන්නවා. ඒ දෙයක් කරගන්නකම් ඔය හම්බෙන එක නතර වෙන්නෙත් නැහැ. දේවල් හැදෙන එක නතර වෙන්නෙත් නැහැ. අනික ඕක එයාලගේ ජීවිත ඉවර වෙලා යනවා. ඔය හොයන එක ඉවර වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි සරලවම තියෙන්නේ තමන් දන්නේ නැහැ කියලා. තමන් දන්නේ නැහැ කියලා ඒ ෆීලිං එක ගත්තනම් මට මේවා කිසි දෙයක් නම් කරන්න බෑ. නම් කරන්නේ මගේම මේ මගේම මෝඩකමින් මම නම් කරන්නේ. ඒ නම් කරන එක මේ කියන්නේ නම් කරන එක ප්‍රශ්නයක් කියලා මං කියන්නේ නැහැ. මේක මේ ඇත්ත කරගන්න.
මේක මේයාලා ඇත්තම කරගන්නවා. නම් කරලා මේ අම්මා කිව්වල මේ අම්මා කියන එක ඒක ආයෙත් බොරුවක් කියලා හිතෙන්නේ බෑ. මගේම අම්මා කියලා ආයෙත් ඔයක එහෙම්මම කරගන්න. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මේක ඉලූෂන් මේ මායාව මේක දකින්න එක තමයි කුසලතාවය කියන්නේ. ඒක තියෙන්න ඕනේ. ඒ සත්‍ය තමන් දන්නේ නැහැ කියන සත්‍ය පිළිගත්තේ නැත්නම් එයාට කවදාවත් මේක තේරෙන්නේ නැහැ. මේ සරලම සරල දෙයක්. ඉතාලම සරලයි. මහා ලොකු පිට මේක මොලයක් කිව්වා මම අර ඔබ ගිය පාර සාකච්ඡා කරපිලාදී ඔබේගේ අත්දැකීම ගැන මම ආයෙපොම නැවත අහන්නේ. හැබැයි ඔයාගේ එක මේ වීඩියෝ එකදී එහෙම නෙමෙයි, ඔයාගේ වීඩියෝ එකක් ගැන මම ඔයත් එක්ක සාකච්ඡා කරාදී මේ දවස් දෙක තුනක් කලින් ඔබ ඉතින් කියවුණා මේ දැන් බලන්න ඕනේ, මේ දැන් බලන්න ඕනේ, මේ දැන් බලන්න කියලා. ඉතින් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ දැන් බලන්න කියන්නේ සර් දැන් අපි අර මේ අර මම මේ ශුන්‍ය ස්වභාවය කියන ඒ ශුන්‍යතාවය කියන නම මම පාවිච්චි කරන්න නැත්තම් මේක මට කියන්න බෑනේ. මම ඒ කියන්නේ ශුන්‍ය ස්වභාවය කියන නම මම පාවිච්චි කරනවා. ඒ ශුන්‍ය ස්වභාවය ඉන්නකොට දැන් සර් ඔතන ඉඳන් බලන්න කිසිම දෙයක් නම් කරන්න එපා. නම් කරන්න නැතුව අදහසක් ගන්න නැතුව ඔය වටේ පිටේ තියෙන දේවල් දිහා බලන්නකො. මේ දැක් මේ දැන් බලනකොට දැන් මාත් බලනවා. හරිද? දැන් බලනකොට ඒ ඔක්කොම එකම ස්වභාවයක් තියෙනවා. කතා කරන්න බැරි ස්වභාවයක තියෙනවා. හරිද? ඒ වෙන් වෙලා නැහැ. දැන් මමත් ඒ ස්වභාවයමයි. ඒකෙම මම මිශ්‍ර වෙලා ඒකෙත්. හරිද? මේ එතකොට ඒක පිරීලා තියෙනවා. පිරීලා. ඒවා වෙන් වෙලා නැහැ කොහෙටවත්. අවකාශයක් හැදිලා නැහැ. හරිද? කාලයක් හැදිලත් නැහැ. කාලයක් අවකාශයක් අහු වෙලා නැහැ. එතකොට කාලයක් අවකාශයක් අහු නැතුණාම කොහොමද කතා කරන්නේ මේ අතීතයක් අනාගතයක් ගැන කොහොමද කතා කරන්නේ? හරිද? හැබැයි දෙයක් මෙහෙම මේ දැන් ඒ දැන් ඔන්න දැන් ඒක අපි නම් කරේ නෑනේ. දැන් අපිත් ඒ නම් කරන්නේ නැතු ස්වභාවය දැන් අපේ අනන්තය දක්වා අපි දැන් විහිදිලා ඉවරයි. සෞරවි මායිත් එක්කනේ ගහකොළ සතාසි උපාව ඔක්කොම අපේ ඇතුලේ තමයි දැන් තියෙන්නේ. ඔක්කොම එක්කනේ. හරිද? නම් කරලා නෑ. හරිද? එතකොට ඒක අපි අපි ශබ්ද නැතුව මෙහෙම ශබ්ද නැතුව ඒක අපිට එක්ස්පීරියන්ස් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි මම ගහක් දැක්කොත් ටක් ගාලේ අර ස්වභාවය ඔක්කොම මෙයා වෙලා ගිහිල්ලා ගහ ඇතුළට ඔක කොටු වෙනවා. එතකොට ඒ මම ගහ බවට පත් වෙනවා. ගහම තමයි මම. හරිද? එතකොට අනිත් ස්වභාවය ඉගෙන කතා කරන්නත් බෑ. දැන් ඒක ඒ ඔක්කොම ආපහු ශුන්‍ය ශුන්‍ය ස්වභාවේ. හැබැයි මම ගහ බවට පත් වෙනවා. ගහ දෙයක් කියලා. ගහ දෙයක් කියලා. ඒ මොකද මං ගහ කියලා නම් කරපු ගමන් ටග් ගාලා අරකට මම කොටු වෙනවා. ගහගෙන. ඉතින් ඔතන කාලය අනාගතය සහ අතීතය කියලා කියන්නේ ඒකත් මේ අපි හදන දෙයක් නේ. ඒක නම් දෙකක් නේ. ඒක නම් දෙකක්. ඒ අනාගතය අතීතය කියලා ඒක බලනකන් ඒක තියෙනවා. නම් දෙක අයින් කරලා බැලුවොත් ඔක්කොම එකම ස්වභාවයක්. එකම දේම තමයි එකම එක හැම වෙලේම කියන්නේ තියෙන්නේ. ඔය මේකයි දැන් ඔයා වචන බොහෝ විට ඔබ මේ පාවිච්චි කරන මොකද අපිට භාෂාව අවශ්‍යයි මේක විස්තර කරන්න. නමුත් භාෂාවෙන් විස්තර කරන්න නොහැකි දෙයක් භාෂාවෙන් විස්තර කරන්න ගන්නා මේ උත්සාහයක්. මේ හැම දෙයක්ම එකක් යයි සමහරු තර්කින් කියයෝ මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධ වෙලා කියලා. මේ එකකට එකක් connected කියලා. නමුත් එතනක් වෙන්නේ අර connected කියන නම දානවා. දැන් ඊට පස්සේ ආපහු දාපු ගමන් ආපහු අර අර වෙන් කිරීම සිද්ධ කරගන්න. ඒ වෙන් කිරීම කියන එක හරි සූක්ෂම වෙන්නේ. ඉතින් ඒ ඔය සියුම් තැන අල්ලගන්න කියලා තමයි මේ මහේෂ් මේ ඒක බවටපත් වෙනවා. ඒක බවටපත් වෙනවා. ඇත්තරම මේ ඒක දකින්න කෙනෙක් නැහැ. හරිද? දැන් මේ මම මෙතන ඉන්නවනේ. දැන් අර විදිහට දකින්නකොට මේ දැන් මම කියන මම කියනගෙන ඉන්නවනේ. දැන් මේකට මම දෙක පටලලා දිනවනේ. හැබැයි අර ස්වභාවයෙන් බලනකොට මේක මෙතන එක්කෙනෙක් ඉඳගෙන අතන දෙකක් එකක් විදිහට පේනව නෙවෙයි. මේකත් ඒකෙම දිය වෙලා යනවා.
විසිරලා යනවා. විසිරලා යනවා කියන්නේ එහෙම විසිරෙන්නේ නැහැ. ටක් ගාලා එක ෂණයෙන් දැන් මෙන්න මෙහෙම තියෙනක මෙහෙම එක ෂණයෙන් ඒ එක ෂණයෙන් ඒක බවට පත් වෙනවා. එතකොට මෙතන තව දුරට ඒ අර පොල් මං කිව්වේ අර ගහ වෙනකොට ගහ කියනකොටම ගහට කොටු වෙනවා කියලා. මම මෙතනට එතකොට කොටු වෙලා නැහැ මේක ඇතුළට. මේක ඇතුළට කොටු වෙලා නැහැ. සම්පූර්ණම අනන්තය දක්වා විහිදලා යනවා. එකම දන්නේ නැහැ කියන ස්වභාවයට පත්ල ශුන්‍යතාවේ බවට පත් වෙනවා. මේ දැන් වෙනවා. මේ දැන් බලන්න පුළුවන් දැන් කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් ඔයා දැන් බලන්න. දැන් බලන්න එහෙම මේ නම් කරන්නේ නැතු. දැන් මේක වෙනවා. ආයෙත් මේක මේ ඒක මහා ආශ්චර්ය ලොකු ලොකු දෙයක් නෙවෙයි ඒක. සරලවම අපේ ඇත්ත ස්වභාවය ඒක. එකම දේ අපි ඉන්නේ මේ මහා ලොකු මායාවක නෙවෙයි ඉන්නේ. මායාවක ඉන්න හින්දා ඔබට ඒක පේන්නේ. හරිද? ඒ වුණාට ඒක තමයි මගේ හැමදාම මේ මේකේ මේ දැන් කාලය අනුව ගත්තාම මේ බිලියන ගණන් කාලය ගැන කතා කරනවා. ඒ හැම තැනම කවදත් තිබුණේ ඒ ස්වභාවය තමයි. මේක මේ අපේ තියෙන මෝඩකමට තමයි දැන් මේකට අපි චූටි දෙයකට මේ කොටු වෙලා ඉන්නවා අපි. ඒ හරි අපරාධයක් ඒක. ප්‍රායෝගික ප්‍රශ්නයක් හරි. දැන් මේ හැමදාම මේ ස්වභාවය තමයි තියෙන්නේ කියලා දැන් මේ මහේෂ් කියන්නේ දැන් ඉදි වෙමින් පවතින නගරයක් දිහා බලන අපි කොහරි තැනක ඉඳන් ඒ නගරේ වෙනස් වෙනවා ඉදි වෙනවා. එතකොට අපි උදාහරණයක් හිතලා අපි බලමු මේ කොළඹ මේ පහුගිය කාලේ තිබුණ විශාල පරිවර්තනය. එතකොට විශේෂම කොළඹ දෙක කොම්පැනි මිදිය පැත්තේ දැන්ට වසර 15කට 10කට විතර උඩදී තිබුණ තත්ත්වේ නෙමෙයි මෙහෙම මෙහෙම ඉදිවිලා දැන් අද විශාල මන්දිර හෝටල් ඊළඟට අපාර්ට්මන්ට්ස් ඊට පස්සේ වගේ විශාල ප්‍රොජෙක්ට්ස් අවිලා තියෙනවා. දැන් අර බලන ඔය දේ බලන කෙනා ඉස්සලා තමන් පැනවෙනවනේ අනිවාර්යයෙන්ම පැනවෙලා තමයි අර 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 දේ බලන්නේ. ඉතින් නම් කෙරෙනවා ඒකත් හරි. නමුත් අර කාලයක් එතෙන් එනවා. මෙන්න මේ කාලේ ඇතුළත තමයි මේ පරිවර්තනය වුණේ කියලා. මම මේ අතිශය ග්‍රාස් රූට් ප්‍රායෝගික ප්‍රශ්නයක් අහන්නේ. දැන් මහේෂ් කියනවා නෑ මේක මෙතනම තමයි තිබුණේ කියන එකෙන් ඔබ අදහස් කරන්නේ ඒ හැම අවස්ථාවෙම මේ මොහොතේ විද්‍යමාන වෙන දේද ඒකද ඔබ අදහස් කරේ? එහෙම නැත්නම් මෙතන යම් පරිවර්තනයක් වෙලා මේ අලුත් බිල්ඩින් එනවා මේ අලුත් වෙන දේ කියන එක මේ මායාවක් ඇතුලේ සිද්ධ වෙන, ඒ කියන්නේ අපි ඇතුළාන්තයෙන් සිද්ධ වෙන දෙයක් අපට එළියෙන් සිද්ධ වෙනවා යැයි පේනවාද? ඇත්තරම මේ දැන් එළිය ඇතුළ එළිය පිට කියලා මේ ඇතුළ පිට කියලා දෙයක් නැහැ. ඇතුළ පිට කියලා දෙයක් නැහැ. හරිද? ආයෙ තමයි මේ තැනක් කියලා දැනකුත් නැහැ. තැනක් කියලා දැනකුත් නැහැ. දැන් එළිය පිට කියලා කියන්නේ මේ එතනම දිත්තයක් නේ. ඒක දෙකක් නේ. ඒක දෙකක්. හරි. මහේෂ් මම ප්‍රශ්නේ වෙන විදිහකට අහන්න. දැන් ඔබ කියනවා මේ සත්‍ය සිදුවීම සත්‍ය ස්වභාවය මේ මොහොතේ දකින්න පුළුවන් දකිනවා. හැබැයි ඒ ගමම්ම ඔබේ ජීවිතය ඔබ උදේට නැගිටිනවා ඔබ රැකියාවට යනවා ඊට පස්සේ ඔබ ඒ වැඩ කටයුතු කරනවා. එතකොට දැන් ඔන්න ලෝක දෙකක් ගැන අපි කතා කරනවා. එතකොට ඒ ලෝක දෙක ඔබ අත්විඳින්නේ කොහොමද එකවර? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සර්. දැන් අපේ අර ඇත්ත ස්වභාවය අරක වුණාට මම කියන්නේ නැහැ කොයිම වෙලාවකවත් මේක නැහැ කියලා එකකින් කියන්නේ. මේක නැහැ කියලා කියන්න බෑනේ. දැන් මේ වෙන දේවල් මේවත් වෙනවම හේතුඵල විදිහට මගේ ඉදින්දා ජීවිතය සිද්ධ වෙනවා. එතකොට ඒකේ මම අර ඉලූෂන් එක පාවිච්චි කරලා ඒ දේවල් මේ ඒ එදිනදා ජීවිතය ගත කරනවා. හැබැයි මම මේ මොකද දැන් මම කියවනේ අර නම් කරන එක මම කීයකට වැරද්දක් කියලා මම කියන්නේ නැහැ කියලා. හරිද? හැබැයි මට යටින් තියෙන අවබෝධයක් ඒක එහෙම නෙවෙයි කියලා. ඒක එහෙම නෙවෙයි. මේක මම පාවිච්චි කරනවා ඒ වුණාට මේකේ ඇත්ත ස්වභාවය ඒක නෙවෙයි. හරිද? හැබැයි මට ඕනනම් පුළුවන් දැන් මේ මට පුළුවන්
ඕන්නම් සර්ටත් පුළුවන්. අර අර නම් නොකරන ස්වභාවය මගේ ඇත්ත ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔක්කොම එකක්. ඒ ඔක්කොම එකක්. එකක් කියලත් මම කියන්නේ මෙහෙම කතා කරන්නේ නැතුව තමයි ඉන්න වෙන්නේ. හැබැයි දැන් මේ ජීනදා ජීවිතයේදී මේ අර ඒ ඒ ස්වභාවය එකින් එකට මේ ඒ හැඩේ හැඩේ අරගෙන ඒ දැන් මොකක් හරි වැඩක් කරනකොට ඒක ඒ ස්වභාවයට පත් වෙනවා. හරිද? මගේ යාළුවෙක් හම්බ වෙනකොට ඒ යාළුවා හම්බෙච්ච ගම යාළුවා මම බවට මම යාළුවා බවට පත් වෙනවා. ඊට පස්සේ දෙවනි පාරට ආයෙ මට එනවා. ආයෙ යාළුවා මොකක් හරි කියනකොට ආයෙ යාළුවාට යනවා. එහෙම කිසිම එහෙම එහෙම අර හේතු මෙහෙම ඒක මෙහෙම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට ඒක ශුන්්‍යතාවේ ආයේ ආයේ අරය මොකක් හරි කියනකොට වචනයක් මොන හරි යාළුවා මොකක් හරි කියනකොට ආපහු ඒ දෙයට හැදෙනවා. හරිද? එතකොට එයා කියන වචනෙන් වචනට හැදෙනවා. හරිද? ඒ දැන් එයා කිව්වොත් මම මචං ගෙදර යනවා කියලා මා කියනකොට ඉවරයි ම කියන ඒ ඉවරවි මම මචං ගෙදර යනවා කියන එක මගේ මතකේ නිසා එකට පටලලා ඒක හදාගෙන ඒක මම පාවිච්චි කරනවා. හැබැයි මම දන්නවා මූ කියපු මයන්නයි මයන්නයි මම කියවුවා ඉවරයි කියලා. ඊව ඔක්කොම ශුන්‍ය වෙලා ගිහිල්ලා ඒවා කොහෙටද ගියේ කියලාවත් දන්නේ. ගියේ කොහෙටද ගියේ කියන්නේ අර අර මගේ මේ අර මම නම් නොකරන මම නම් නොකරන මහා අනන්තය දක්වා විහිදිලා තියෙන තැනට ගිහිල්ලා ඒක මගේ ඇතුළටම ඒ ගිහිල්ලා. හැබැයි මේ අර පාවිච්චි කරන්න ඕන නිසා එක ෂණයකට ඒ ෂණයේ ඇතුළේ කාලෙකුත් තියෙනවා. හැබැයි කාලෙකුත් හැදිලා තියෙනවා. හැබැයි තියෙන්නේ එක ෂණයක් විතරයි. ඒ ෂණයේ ඇතුළේ මෙච්ච දේවල් සිද්ධ වෙනවා. හැබැයි මේක අර කවුරුදු ගානක ඉඳන් මේ ආවා කියන එක මගේ මේ මතකේ තියෙන එක. අතීතය කියන්නේ මතකේ. මගේ අතීතයේ මිනිසුන්ගේ තියෙන මතකයක මිනිසුන්ගේ මතකෙන් ඒ අතීත මතක සටහන් අයින් කරලා දැම්මොත් ඉතිහාසය කියලා එකක් නැහැ. ඉතිහාසය කියලා එකක් නැහැ. ඒක තියෙන මතකයක තියෙන අතීතයේ තියෙන. ඉතින් ඔය වගේ හරිම ප්‍රායෝගික විදිහට තමයි මේ මේ මේක බලන්න ඕනේ. දැන් දැන් මහේෂ් කියන එකේ තියෙනවා ඒ ඔතන ඇත්තටම සිද්ධ වෙන්නේ අපි මේ කන්ටිනියුේෂන් එක මේ එක දිගටම පැවැත්මක් මොහොතින් මොහොත එක දිගටම පවතින ස්වභාවයක් ගැන ඉතාමත්ම තද බල ලෙස විශ්වාස කරගෙන අල්ලාගෙන අවකාශයයි කාලයයි අපේ ජීවිත කතාව. ඒක තමයි මම හිතන්නේ ලොකුම දේ. අර මම සහ මගේ කතාව ඒ කියන්නේ අපි ඕන වෙලාවක කතා කරනකොට අපේ කතාවට සම්බන්ධ දෙයක් ඕන එක්කෙනෙක් කියන්නේ මම ඊයේ මෙතෙන්ට ගියා මම අරක මේක කරා ඊට පස්සේ මම මෙතෙන්ට ආවා මේ කරා කියලා. නමුත් යථා ස්වභාවයෙන් දකිනකොට ඕක ওই විදිහට නෙමෙයි මහේෂ් විස්තර කරන්නේ. දැන් ඔබ ප්‍රථම අත්දැකීම ලබනකොට මේක මොහොතේ මොහොත මොහොත ක්ෂණිකින් 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 නිර්මාණය කර කර පෙන්වන දෙයක් ඇහෙන දෙයක් දැනෙන දෙයක් මේක ඒ ඔබගේ පළවෙනි අත්දැකීම මේක එනකොට ඔයාට පසුබිමක් තිබුණාද? ඒ අත්දැකීම කුමක්ද යැයි විශ්ලේෂණය කළ දැනගන්න. ඒ කියන්නේ මේක ඉස්සෙල්ලම දකින කොටස මේක. හැබැයි දකින්නකොට මොකක් හැබැයි මේක අර ඉස්සෙල්ලම දකිනකොට එහෙම මේ ඔය දැන් මට තියෙන ඒ දැන් මට ඒ මේ තියෙන ඒ දැක්ම ඒක එහෙම එකපාරම මට ආවෙ නැහැ. ඒක එකපාරම ආවෙ නැහැ. මම ඒ වෙලේ දැක්කේ ඒ වෙලේ දැක්කේ ඒ එක ෂණයක් විතරයි දේවල් තියෙන්නේ. ඒක ඔක්කොම මෙහෙම අර අර ශුන්‍ය වෙලා යනවා ඒ ෂණයට. හරි, ඒක විතරයි මම දැක්කේ. ඒක හොද්දටම මම දැක්ක හැබැයි ඒක දකිපු වෙලේ මම ඒක බවට පත් වුණා. ඒ ශුන්‍යතාවය බවට පත් වුණා. පත් වෙලා මම දැන් දැක්කා මේ මම පිටිපස්සට වගේ පිටිපස්සෙන් වගේ ඒ ස්වභාවයෙන් ඉඳගෙන ඒ දේවල් මෙහෙම මෙහෙම ඒ හේතු සැකසීලා මෙහෙම හැදෙනවා. ඊට පස්සේ ඒවා නිරෝධ වෙලා එන්නේ මංගාවට එන්නේ. ශුන්‍යතාව දිහාවට තමයි ඒව විසිරිලා එන්නේ. හරිද? අරක එක ෂණයකට හැදෙන්නේ. ඒ එතකොට මම ඒ වෙලේ මතකය කියන එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. මතකය කියන්නේ මේ මේ දැන් මතකය කියලා දෙන දේ ඒක බොරුවක් කියලා ඒක පැත්තකින් තිබ්බා. මම දැක්කේ මේ මතකය හින්දා තමයි මේ කාලයක් ඉඳන් එනවා වගේ මට තේරෙන්නේ. දැන් ගෙදර ඉඳන් මම බයිසිකලේ එනකොට
ගෙදර ඉඳන් ආව කියන එක මගේ මතකේ අයින් කරලා තිබ්බනම් මට එතන 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 මේ මොනවද කතා කරන්න දෙයක් නැහැ. එතන විතරයි තියෙන්නේ. හරිද? මතකයෙන් තමයි මේ මායාව පටලලා හදලා දෙන්නේ. මම එහෙ ඉඳන් ආව කියලා. හරිද? හැබැයි මම අර අර වෙලේ ඒ අර නිරෝධ වෙන එක මතකයට තියාගන්න නැතුව ඒක ඒක යන්න දුන්නා ඒක. එතකොට මම දැක්කා ඒක ක්ෂණයක විතරයි මේ ලෝකය තියෙන්නේ කියලා. ඒක හැදෙන්නේ හැදෙනකොට විතරයි තියෙන්නේ. හැබැයි ඇත්ත ස්වභාවය හැමතැනම විසිරලා හැමතැනම තියෙන්නේ මගේම එකම ස්වභාවයක් තියෙන්නේ. අර එක පොඩි මොහොතකට විතරයි අර හැදිලා පෙන්නන්නේ. චුට්ටි වෙලාවකට පෙන්නන්නේ. මේ මතකය හින්දා තමයි මේක මේ ලොකු ඉතිහාසයක් වගේ පේන්නේ. තව එකක් තමයි දැන් මොකද්ද මේ ඒ මේ විශ්වයට නේ මම මට එකක් කියන්න ගියා මට එක අමතකුණා පොදු මේක ඕකේ කියන්න ගියා මට එක විශ්ව අවකාශ විද්‍යමාන වීම ඔව් තං දැක්ම ඇහිම දැනීම මම කියාගෙන යනවා ඔයාලට මතක් වෙනවා එකක් හොඳම එකක් මට මතකයට ආවා ඒක මේ එකපාරට මේ වෙලා ගියා දැන් ඒ ඔය දැන් ඔය මෙයා වෙලා ගියත් මොකද ඒක ඒක අර අර ස්වභාවයට පත් වුණා අතරෝ නේ එතනින් ඒ ඒකට දැන් ස්වභාවයට පත් වුණා ඒක ඒක ගැන මට දැන් වචන හැදෙන්නේ නැහැ මොකද ඒක අර ස්වභාවයට පත් වුණා හරිද දැන් ඕකට හේතු සැකසෙන්න ඕනේ දැන් ඕක ආපහු එන්න ඕකට හේතු සැකසෙනකන් දැන් ඉන්න ඕනේ එතකොට තමයි ආපහු ඒක දෙයක් වෙලා ආපහු වෙන්නේ ඉතින් ඕක දැන් මම මේක සර්ට කියන්නම් අර ඒක මතක් වුණාම ඔය වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ දැන් මහේෂ් එතකොට හරි මේ ඇතිවි නැතිවි ඇතිවි ඒ යන ස්වභාවය අපි දැනට අපි කියමු විද්‍යමාන වෙන ස්වභාවය ඒ විද්‍යමාන වෙන ස්වභාවයේ අතීත මතක සහ අනාගත බලාපොරොත්තු සමග සම්පූර්ණ කතාවක් නිර්මාණය වෙනවා මමත් ඇතුළුව මම ලෝකය අවකාශය කාලය සහ මගේ ජීවිත කතාව කියලා. එතකොට දැන් මේ හැම දෙයක්ම විද්‍යාවෙන් සනාත කරනවා. ඔව් ඔබ ඉන්නවා මේ ඔබගේ ශරීරය, මේ ඔබගේ ඉන්ද්‍රියන්, ඊට පස්සේ මෙන්න ඔබගේ ඇහැ, මේ ඇහෙන් තමයි ඔබට පේන්නේ, ඊට පස්සේ මේ කනෙන් තමයි ඔබට ඇහෙන්නේ. එතකොට විද්‍යාවෙන් මේ හැම දෙයක්ම සනාත කරනවා. ඊළඟට ඉදිරි කාලයේදී විද්‍යාවෙන් හොයන දේ විද්‍යාවට හම්බ වෙනවා. දැන් අපි අවුරුදු 20කට උඩදී ස්මාර්ට් ෆෝන් එකක් ගැන කතා කරේ නෑ. නමුත් හෙව්වා ඒ ඉනවේට් කරලා ඒක හොයාගත්තා. ඉදිරි කාලයේදී තවත් ග්‍රහලෝක වලට යනවා. ඉතින් ඒ දේවල් සිද්ධ වෙයි. දැන් මේ අපිට එනවා ටෙස්ලා, ඊට පස්සේ මොබයිල් එකනවා, ඊට පස්සේ චාර්ජ් කරන්න ඕනේ නෑ, ඉන්ටර්නෙට් ඕනේ නෑ, ඕනම තැනක ගිහිල්ලා එහෙම වැඩ ගන්න පුළුවන්. දැන් එතකොට දැන් විද්‍යාව දැන් මේ මේ මම මේ හැම වෙලෙම ප්‍රායෝගික තලයට ඇවිල්ලා යහන්නේ. මොකද හේතුව මෙතනින් ප්‍රේක්ෂක යම් ප්‍රේක්ෂකයෙකුට මෙතනින් මේ කැඩෙන්න පුළුවන්, මේ අර ගැටේ ලිහෙන්න පුළුවන්. දැන් විද්‍යාවිනුත් සනාත කරනවා. එතකොට මම මෙහෙම සරල හුවොත් විද්‍යාවෙන් සනාත කරන්නෙත් ඔය මායාවමයි කියලා කිව්වොත් හරියටම හරිනේ හරියටම හරි කිව්වා හරියටම හරි විද්‍යාවෙන් ඔප්පු කරන දේවල් ඒව මායාවක් ඒ කට්ටිය හදපු දෙයක් නේ ඒක හදපු දෙයක් ඒක ඒ ඒ දැන් මේක ඒකෙන් ඔප්පු කරන්න බෑ ඒ ඒ ඒ හොයාගත්ත දේවල් මේකෙන් කියන්න පුළුවන් බොරුවක් කියලා හරිද දැන් දැන් බුද්ධාගම බුද්ධ දර්ශනය කියනවනේ දැන් විද්‍යාවෙන් සනාත කරන්නත් පුළුවන් කියලා ඒක හරිම වැරදි කතාවක් ඒක. එතන නෙමෙයි තියෙන්නේ. විද්‍යාවේ තියෙන දේවල් දැන් මම කිව්වේ. මේකෙන් බුද්ධ දර්ශනයෙන් කියන්න පුළුවන් විද්‍යාවේ තියෙන දේවල් මොනවද කියලා. ඒක කොච්චර විද්‍යාව කියන දේ කොච්චර අවිද්‍යාවකින්ද ඒක ඒ කට්ටිය හදා ඒ දැනුම හදන්නේ කියලා දැන් මේ 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 සත්‍යයෙන් කියන්න පුළුවන්. සත්‍ය ධර්මයෙන් කියන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන ආශ්චර්යය. දැන් ඒ වගේ අර වගේ කතන්දර කියන්නේ මේක මේක අවබෝධ වෙච්ච නැති මිනිස්සු තමයි ඒ වගේ කතන්දර කියන්නේ. දැන් ඔව් දැන් අපි හිතනවා දැන් ඔන්න දැන් ප්‍රවේශ දැන්
මේ ප්‍රශ්න මම අහන්න මොකද මහේෂ්ට මහේෂ්ට ඔය අත්දැකීම ඔය දැක්ම ඔය අවබෝධය ඔබ ගේ තිබුණ පෙරහුරුව මොකක්ද? ඒ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් අර කිව්රියස් හැමලේම කුතුහලයෙන් හිටපු කෙනෙක්ද? නෑ, මේක ඊට වඩා මෙතන දෙයක් තියෙන්න ඕන කියලා හිටපු කෙනෙක්ද? එහෙම නැත්නම් මේක ඉබේම සිද්ධ වුණු දෙයක්ද? ඒක ඇත්තටම ඉබේම සිද්ධ වෙච්ච දෙයක් ඒක. හැබැයි ඉබේම සිද්ධ වුණාට ඒකේ අර මම මේ මගේ කුතුහලය තිබුණා. මොකද්ද මේ මොකද්ද 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 කියලා ඒ හොයන ස්වභාවය තිබුණා. ඒක මගෙන් කවදාවත් හැබැයි නැවතුනේ නෑ ඒක. ඒක මම මේ අවත ඒක අතාරින්නත් මම ගොඩාක් ට්‍රයි කරා ඒ හොයන එකත් අතාරින්න. ඒක හොයලා අතෑරලා හිටියත් ඒ මට ආපහු මොනාරි හේතු සැකසෙනවා. ඕක ඒකටම හේතු සැකසෙනවා. හරිද? ඒ වුණාට දැන් මේ දැන් මේ මේවා අහන්න නැතුව ඉන්න හදපුවාම ඒවා ඇහෙනවා කොහෙන් හරි. හරිද? හැබැයි එක වෙලාවකට මම හිතුවේ ඊට පස්සේ මම මේක අතෑරලා දැම්ම මේක මේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක මම මේ 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 ටික මම මෙහෙම ඉන්නවා මේ එනවනම් තේරුණොත් දෙයක් තේරෙයි නැත්තම් ඕන එකක් කියලා මම පැත්තකට දාලා ඉන්නකොට හැබැයි අර ප්‍රැක්ටිස් ඒවා ඉබේ වෙනවා දැන්. අර මම සාමාන්‍ය කරන ඒවා ඒවා මට දැන් නවත්ත ගන්න බෑනේ දැන්. නවත්ත ගන්න බෑ ඒවා ඔහේ වෙනවා. ඒ වෙන වෙලාවක නිකන් ඉබේටම මේ මහ ලොකුවට මේ එලි පහල වෙලා නෙවෙයි. නිකන් පොඩි අවබෝධයක් ආව මේ මෙතන 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 මේ මොකද වෙන්නේ කියලා. හැබැයි ඒක මට ටච් වුණාට පස්සේ ඒ ටච් වෙච්ච දෙයින් ඒ ඒ ශුන්්‍යතාවේ ඉඳන් බලනකොට මේ ලෝකෙ දිහා මේකේ තියෙන බොරුව ඔක්කොම පේන්න ගන්නවා. එකපාරම නෙවෙයි මේ ওই බයිසිකලේ යන ගමන් නිකන් ඒව අර මේතන මෙහෙම දෙයක් නෙවෙයිනේ තියෙන්නේ කියලා ඒ ඔක්කොගෙම දේවල් වල ඇත්ත ස්වභාවය පේන්න ගන්නවා. ඇයි අර මේ මොකුත් දන්නේ නැහැ කියන ස්වභාවය ඉඳන් ලෝකෙ දිහා බලනකොට තමයි මේකේ ඇත්ත ස්වභාවය පේන්නේ. මේ රවටිලා ඉන්නේ කියලා පේන්නේ මම දන්නේ නැහැ කියන ස්වභාවයේ ඉන්නකොට තමයි පේන්නේ. හැබැයි මම දන්නවනේ දැන් ඇත්තරම කිව්වොත් දැන් අපි දන්න නැති දෙයක්වත් නැහැනේ. දැන් මෙහෙම බහැගෙන මේ අවිද්‍යාවට බහැගෙන බලපුවාම නම් නොකරපු දෙයක් තියෙනවා. නම් නොකරපු දෙයක් ඇත්තරම නැහැනේ. දැන් කවදාවත් දැකපු නැති දෙයක් දැක්කත් ඒකත් සාපේක්ෂ දෙයකට මේ හැටියට සාපේක්ෂ මෙන්න මේක මේ වගේනේ කියලා එහෙම හරි කියනවා. හරිද? ඒ වුණාට ඇත්ත ස්වභාවය තමයි දන්නේ නැහැ. මේක ගැන මම කියන්නේ මම මේ මෙහෙම ඇත්ත ස්වභාවය. සද්ද නැතු ඉන්නවා. සද්ද නැතුව ඒක එක්ස්පීරියන්ස් කරනවා. සද්ද නැතු ඉන්නකොට ඒ ඔක්කොම දේවල් පේන්න පටන් ගන්නවා. ඒක තමයි වෙන්නේ. හැබැයි වචනයක් අල්ලපු ගමන්ම මේ බොරු දේවල් ගොඩාක් හැදෙනවා. ඒක ඉවරයක් නැහැ, තොරතෝංචියක් නැහැ. මිනිසුන්ට මේ මේ සසර හදන්නේ මිනිස්සුයි. දැන් මෙතන දැන් ශුන්්‍යතාවයේ තියෙනවා, විඥානයේ තියෙනවා. දැන් ශුන්්‍යතාවය කියන්නේ සකස් නොවීම. දැන් ඔය අපි දැන් එක්ස්පීරියන්ස් කරන්නේ සකස් නොවීම. හරිද? හැබැයි විඥානය කියන්නේ සකස් වීම. ඒක මම සකස් කරන දෙයක්. නමක් දාලා ගැට ගහලා විඥානය සකස් කරනවා. ඒක මායාව. ඒක මගේ මායාව. හැබැයි විඥානයයි ශුන්්‍යතාවයේ දෙකේම තියෙන්නේ එකම දෙපැත්ත. එකම දේ මම නෙවෙයි. එතකොට අර මේ අර අපි කියන්නේ අපිම අපේ ලෝකේ හදාගත්තා කියලා අපිට අමතක වෙලා කියලා. එහෙම එහෙම දෙයක්ත් කියනවා. මෙහෙම අහන්නම්. මම මේ මහේෂ් ආගෙන් හැවෙලේ මම මහේෂ් අදගෙන යනවා අර අර අන්තිම ග්‍රාස් රූට් එකට. දැන් මගේ ඉදිරිපිට තියෙනවා ලස්සන අරලිය ගහ. එතකොට ඒක මල් පිපිලා. දැන් මම මෙහෙම ජනේලෙ ඒ අපේ කර්ටන්ස් එක ඇරලා මෙහෙම බලපුවාම ප්‍රථම ක්ෂණයේදී මම දන්නේ. ඊට පස්සේ මතකෙන් මෙන්න මේ අරලිය ගහ, මෙන්න මේ මල් කියලා. ඒ අවස්ථාවේදීද ඔබ අර අරලිය ගහ වෙන්නේ? එහෙම නැත්තම් ඒ අර මුලදී අර ශුන්්‍යතාවේ ඇතුළතද? එහෙම නැත්තම් ওই දෙක අතරද? මම අපව ප්‍රශ්නය කියනකො කර්ටන්ස් එක ගැනීමම මෙහෙම එක 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 පින්තූරයක් පේන්නේ. ඊට පස්සේ
ඇටෙන්ෂන් එක යන අරලිය ගහට. එතකොට ඔන්න දැන් අඳුර ගන්නවා ලස්සන මල් අරලිය ගහ. ඔය 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 කාල සීමාව තුළ කොතනද තමා අරලිය ගහන්නේ? මේක ඔයාගෙන් මාපු වචනයක් හින්දා මං අහන්නේ. අරලිය ගහත් කියපු ගමන්ම අරලිය ගහ බවට පත් වෙනවා. ඊට පස්සේ අරලිය ගහ දකින මම තමයි අරලිය ගහ දකින්නේ කියලා දෙවනියට ඒකෙනවා මේ මේකට. එතකොට අරලිය ගහ සුන් අරලිය ගහ නිරෝධ වෙලා, හරිද? ඒක නිරෝධ වෙලා මට හැදෙනවා. මට හැදිලා මගේ ඇස් මම දැන් මම පහළ වුණා. ඊට පස්සේ අරලිය ගහ ඉස්සලා පහළ වුණා, ඊට පස්සේ මම පහළ වුණා, ඊට පස්සේ තුන්වෙනි එකක් විදිහට මම දකින්න අරලිය ගහ. අරලිය ගහ දැන් දකින්න. ඒක මෙහෙම කරද්දි වෙනවා. අන්න අන්න එතකොට මහේෂ් මේක ඉතාමත්ම අධිවේගයකින්, ඒ කියන්නේ අපිට සිතිය නොහැකි වේගයකින් සිදුවෙන නිසා මේක අල්ලන්න බෑ. අල්ලන්න බෑ කියලා කියන්නත් බෑ. අර ඔබ කියපු අන්නෝබිලිටි, මේ නොදන්නාකම තැන තමන්ට එතෙන්ට තමන් එතන පිළිගන්නවා නම් මම දන්නේ කියන තැන අර පොසිබිලිටි එක තියෙනවා. ඔය දැක් මේ පොසිබිලිටි එක තියෙනවා. එහෙමද මහේෂ් කියන්න උත්සාහ කරන්නේ? ඉතින් එතන තමයි හැමදේම තියෙන්නේ. එතන ඉඳන් දකින්නකොට තමයි හැමදේම පේන්නේ. එතන ඉඳන් දැක්කේ නැත්තම් සිතිවිලි වල ඉඳලා කොහොමද මේක දකින්නේ? දකින්න බෑ. දැන් මිනිස්සු හදන්නේ මොකද්ද? දැන් නිර්වාණය කියලා එකක් ඔන්න දැන් හදනවා. දෙයක් කරා එක. අර ස්වභාවය, අර පිරිසුදු ස්වභාවය දෙයක් කරා. ඊට පස්සේ සිතිවිලි වලින් දේවල් අල්ලගෙන 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 ඒක ඇචීව් කරන්න යනවා. තමන්ගෙම සිතිවිල්ල. තමන් හදපු සිතිවිල්ලක් ඇචීව් කරන්න යනවා. ඒක කවදාවත් කරන්න බෑ. ඒක තමන් හදපු දෙයක් කොහොමද ඇචීව් කරන්නේ? දැන් තමන් හදපු මායාවක් ඒක ඇචීව් කරන්නේ කොහොමද? මිනිස්සුන්ට නිවනක් හොයාගෙන ගිහිල්ලා නිවනක් හොයන්න බෑ. මේ 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 ක්‍රියාවලිය මේ මේ සසර හොයාගන්න. මේ මොකද්ද මේ වෙන්නේ කියලා හොයාගන්න. මේ දැන් මෙතන මේ මොකද්ද මේ වෙන්නේ කියන හොයාගත්තාම ආයේ නිවනක් ඕනේ නැති වෙනවා. නිර්වාණයක් ඕනේ නැති වෙනවා. මේක මහේෂ් බොරුව. ඔය ඔය ඔබ කියන දේ ඔබට හිතෙන්නේ නැද්ද? මේක සෑම කෙනෙක්ම දැකිය යුතුම දෙයක්. ඒ කියන්නේ අයිතිවාසිකමක්. මේක මගේ පරම, ඒ කියන්නේ අයිතිවාසිකමක්, මේ සත්‍ය දැකීම කියලා නිකන් දැන් ඔයාලා කතා කරන විදිහට ඒක ඒ කියන්නේ ඒ එහෙම නොදැක්කා නම් ඒක හරි. අපි කියන්නේ අපි it's a pity. ඒ කියන්නේ අපිට මේ නොදැක සිතීම ගැන සෑහෙන සෑහෙන කණගාටු වෙන්න වෙනවා. ඔය ඔබ කියන ඔය ස්වභාවය නොදැක සිටීම. ඒ තමන් ඇත්ත තමන් කවුද කියලා හොයාගත්තේ නෑ කියන්නේ ඒ ඒ එයා දැන් මම එයා කියලා කියන්නේ එයාගේ මායාවටනේ. ඔය කියන්නේ එයාට එයා ඉන්නවනේ, හරිද? එයා එහෙම වෙලා මැරිලා යනවා කියන්නේ ඒක මහා හරිම ඛේදවාචක මරණයක්. ඒක තමයි මේ ලෝකේ තියෙන ආයේ කතා කරලා වැඩක් නෑ. ඒක තමයි දුකම හිතන දේ. එයා මේ දේ එයාගේ ඇත්ත ස්වභාවය මොකද්ද කියලා අඳුනගන්න නැතුව එයා මැරිලා යනවා නම් එතනින් එහාට ඉතින් මොනවද කියන්නේ? ඒ එයා ඉතින් ඒ බොරුවටම මායාව රැවටිලා, බොරුවටම රැවටිලා, බොරුවටම අහු වෙලා, බොරුවෙන්ම ඒ කියන්නේ තන්නික. එහෙමනම් බුදු පියාණෝ ඒ පෙන්නපු වචනේ අවිද්‍යාව කියන එක, ඒ කියන්නේ අවිද්‍යාව කියන එකේ ඛේද වාචකයම එතන පෙන්වන තැන නැද්ද? ඉතින් එයාට අඬන්න තමයි වෙන්නේ මරණේ දවසට. එයාගේ වටේ ඉන්න කට්ටියට අඬන්න තමයි වෙන්නේ. මොකද එයා දන්නේ නැහැ. දැන් එයා හිතුවා එයා ඒ කාලෙක දීපදුනා, කාලයක් හිටියා, ඊට පස්සේ අන්තිමටම මැරුණා. ඒක ඇත්තටම ඛේදවාචක මරණයක්. ඒ වුණාට මරණය මේ දැන් තියෙනවනේ. මේ දැන් මරණය තියෙන්නේ මේ. මරණයක් තියෙනවා, ජීවිතයක් තියෙනවා, දෙකම මේ දැන් තියෙනවා. හරිද? එතකොට කාලයක් ඉඳලා මැරිච්ච කවුරුත් නැහැ. මේ සිතිවිලි තමයි මෙරි 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 යන්නේ. එයා කියන්නේ එයා හදාගත්තේ එයා සිතිවිල්ල. ඇත්ත දෙයක් නෙවෙයි. ඇත්ත දේ තමයි මේක. මේක. මේක තමයි ඇත්ත ස්වභාවය. එයා මේ කතන්දරේ දන්නේ නැති හින්දා එයා දේවල් ක්‍රියේට් කරගත්තා. එයාම හදාගෙන එයා එක්ස්පීරියන්ස් කරන ඒවා එයා ඒව ඇත්ත කරගත්තා. ඒ ඇත්ත කරගත්ත හින්දා එයාට දුක උරුම වුණා. දුක උරුම වෙලා එයා ඛේදවාචක මරණයක් එයාට අන්තිමට අයිති වුණා. ඒ වුණාට දැන් තියෙන්නේ දැන් අර
දැන් අර මම මේ පෞගේ මාසයේ මේ විශේෂම මේ බ්‍රේකී සූපත් කිරීමට බොහෝ දෙනෙක් එන 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 පිරිස් අතරේ අර මේ මේ දැක්මටම මහේෂ් දැන් මේක මේක ටිකක් ලේසි කරන්න ඔබ කියන්න කැමතිද? පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, සිතෙනවා. ඔය කොම ඔබ කැටි කරන්න කැමතිද? මේ මේ කොම සිතිවිල්ලක් කියලා. ඔව්. ඉතින් මොනවා හරි කවුරු හරි දෙයක් එක්ස්පීරියන්ස් කරනවා නම් ඒක සිතිවිල්ලකින් තොරව මොනවද අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්? දෙයක් හැදෙන්නේ නැතුව කොහොමද දෙයක් එක්ස්පීරියන්ස් කරන්නේ? එක්ස්පීරියන්ස් කරන්න බෑ. දැන් මේ මට අතට වේදනාවක් දැනෙනවා නම් ඒක සිතිවිල්ලක්. ඒ වේදනාව. ඒක හැදිච්ච දෙයක්. හරිද? හැබැයි හිතන්නකෝ මේ වේදනාවට එකක් එකක් එක හේතුවක් හරි අඩු වුණා කියලා. දැන් බලන්නකො පෙනීම. දැන් පේන්න හේතු කොච්චර ඕනද? එක හේතුවක් හරි ඒ දේෙන් අඩු වුණොත් එහෙම පෙනීමක් වෙන්නේ නැහැනේ. මගේ ඇහැ තියෙන්න ඕනේ. පේන්න දෙයක් තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ආලෝකය තියෙන්න ඕනේ. ඇහැ හොඳට තියෙන්න ඕනේ. අර අර ඊට පස්සේ ආලෝකය හොඳට තියෙන්න ඕනේ. මට පණ තියෙන්න ඕනේ. පණක් තියෙන්න ඕනේ. පණ තිබෙන්නේ නැත්නම් ඒත් පේන්නේ නැහැනේ. හරිද? ඉතින් ඒ වගේ හේතු ගොඩාක් එකතු වෙලා තමයි මේ හේතු ගොඩක් එකතු වෙලා තමයි පෙනීම කියන එක දෙය හැදෙන්නේ. එකක් හරි දැන් මට පණ නැත්තම් ඒත් පේන්නේ නැහැ. හරිද? ඇහි පොඩි ප්‍රශ්නයක් නම් ඒත් ඒක පේන්නේ නැහැ හරියට. දැන් ඔය පේන එක බලන්නකෝ. දැන් ආලෝකයෙන් ඔය පේන්නේ. දැන් ගහක් දිහා බලනකොට ඒ ගහේ අතීතයක් තමයි පේන්නේ. ඇයි ආලෝකේ එන්න කාලයක් යනවා. ඇයි මේක ඇතුළට බහගත්තාම කාලෙකුත් හැදෙනවා. හරිද? කාලයකුත් යනවා. එතකොට හැම තිස්සෙම ගහේ වර්තමාන ස්වභාවය නෙමෙයි පේන්නේ, අතීත ස්වභාවය වෙන්නේ. දැන් අපි මේ දැන් අර කියනවනේ, දැන් හැමෝම දන්නවනේ, දැන් මේ මෙහෙ ඉඳන් ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි එක දිහා බලනකොට ඒකේ ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සි එකේ අතීතේනේ අපි අපිට පේන්නේ. එතන කාලය අවකාශයට අහු වෙච්ච තැනක් නේ ඒක. මේ 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 මේක ඇත්ත කරගත්තාම මේ දේවල්. එතකොට ඒ හැමදේම මේ අපි එක්ස්පීරියන්ස් කරන්නේ මේ හැම වෙලේම මායාවක් තියෙන්නේ. ඇත්ත දෙයක් නෑ. ඇත්ත දෙයක් මොකද්ද? ඉරේලිය ඉරේලිය කිව්වත් මං හිතන්නේ විනාඩි 8කට පස්සේ ආලෝකය එන්නේ. එතකොට නම් අපි ඉර දිහා කියලා බලන්නේ මේ විනාඩි 8කට කලින් තිබුණ ඉර. මහේෂ් මං මේ අර අර මේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ I am playing the role of devil's advocate. ඒ කියන්නේ ඔයාව මෙහෙම මිරිකනවා, මෙහෙම ගන්නවා, මෙහෙම අරන ඔයාව ඔයාව අපි ප්‍රෙෂරයිස් කර කර ඔයාගෙන් උත්තරේ ගන්න මේ උත්සාහ කරන්නේ. එතනදී දැන් අපි ඔයා කියවනේ ගොඩාක් හේතු සකස් වෙන්නත් ඕන මේ පෙනීම කියන එක වෙන්න. එතකොට ලිස්ට් එක එන දිගයි, ඇහැ තියෙන්නත් ඕනේ, වෙලාව තියෙන්නත් ඕන, ආලෝකය තියෙන්නත් ඕන, පණ තියෙන්නත් ඕන, ඔක්කොම කියලා. හැබැයි ওই විදිහට අපි විශ්ලේෂණය කරගන්න ගියොත් අපි ආයේ මේ අවය අවය අරව මේ ඔක්කොම අපි දැන් තියෙනවා කියලා ආයේ බාර ගන්න වෙනවා. එතකොට ආයේ ගැටි තමයි. හරි හරි. හේතුඵල කියන්නේ ඒක අවිද්‍යාව තමයිනේ. දැන් මම හේතුඵල කියන්නේ ඒ තියෙන හදපු සිතිවිල්ලක්ම තමයි. දැන් මම මේක ගත්තනේ, මේක ගත්තනේ. දැන් මේක මම හේතු දෙකක් නෙමෙයි දෙක. ඒකත් මම නම් කරපු එකක් නේ. මේකට මම දැම්ම වම් අත, මේකට දැම්ම දකුණු අත. ඒක හේතු දෙකක්. මේ හැදුන සද්දය ඒක ඒක ඵලය. ඒ වුණාට ඒ සද්දයත් හේතුවක් නේ. ඒක හේතුවක් වෙනවා. ඒ ඇහෙන එක කනට. කනට ඇහෙන එක මේ මේක උන් නැත්තම් මේ කන තිබ්බේ නැත්තම් ඒ දෙකත් හේතුවක් නේ. ඇසීමට නැත්තම් ඇසීමකුත් නේ. ඉතින් ඒ ඕක තමයි මේ සසර. සිතිවිල්ලම තමයි. සිතිවිල්ලක් කරන විඥානයක් කරන විඥානයක් කරන කිසි දෙයක් එක්ස්පීරියන්ස් කරන්න බෑ. මොන හරි එක්ස්පීරියන්ස් කරනවම නම් ඒක විඥානයක්ම විතරයි, සිතිවිල්ලක්ම විතරයි. ඇත්ත ස්වභාවය ඇවිල්ලා අපි කතා කරන්නේ අපි ගැන. හරි. දැන් අපි එක්ස්පීරියන්ස් කියන එක අපි කොටස් දෙකකට කඩමු. දැන් මම මෙහෙම බලනකොට අතිශය ප්‍රායෝගික මෙහෙම බලනකොට මට එක පින්තූරයක් හැටියට මේක අර අපි කියන්නේ පේන්ටිං ඔන් අ කැන්වස් කියලා මෙහෙම පේනවා. හරි. දැන් එතකොට එතන පෙනීම කියලා අපි නම් කරමුකෝ දැනට. දැන් මෙහෙම පේනවා. අපි කිසි දෙයක් නම් කරන්නේ මෙහෙම. අපි කර්ණ ගැටියහම අපිට එළිය පේනවා. පෙනීම.
දැන් ඊට පස්සේ අපි එක එක ඐඩෙන්ටිෆයි කරනවා. අන්න ගෙදර, අන්න අර ගහ, මෙන්න මේ ගහ කියලා. දැන් මහේෂ් කියන්නේ පෙනීමම අර සසරේ ආරම්භය ආය නම් කරන්නත් කලින් මං එහෙම ඔව්. ප්‍රශ්නයක් ඇහුවා. ඒ කියන්නේ දැන් පෙනීම ගැන සර් කියන්නේ පෙනීමම කියන එකද? පෙනීම කියන තැන එහෙමම නවතිනවා. ඒ කියන්නේ එතනින් එහාට වචනයක් කතා කරන්නේ නැහැ. පෙනීම නෑ කියන්නේ හරියට. එහෙමම නවතිනවා පෙනීම. හැබැයි ඊට පස්සේ අපි ඔන්න අරක දැක්කා, මේක දැක්කා, නිරු එළිය දැක්කා, අන්න වලාකුළු දැක්කා, දැන් තා පොඩ්ඩකින් වහින්න යනවා, ඔන්න දැන් එනවා. දැන් ඔය ඔය දෙක අතර ඔබ සසර කියලා කියන්නේ අර පෙනීමම සසර පටන් ගැනීම, එහෙම නැත්නම් පෙනීමම අසර. විතරයි සසර. දැන් සර් කියපු විදිහට සර් කියන්නේ පෙනීමම කියලා ඒක තමයි සසර. පෙනීමම කියන එක සිතුවිල්ල, ඒක ඉතින් ඒකත් සසර තමයි. හැබැයි පෙනීමම කියන එකත් කියන්නේ නැතුව හිටියනම් අන්න ඔබතුමා ඇත්ත ස්වභාවය, ඔබතුමා ඇත්ත ස්වභාවය. ඉතින් හරි මහේෂ්, එතකොට ගැලවීමක්ම නැහැනේ. එතකොට මේ මනුෂ්‍ය වර්ගයාට ගැලවීමක්ම නැහැ කියන්නේ මොකද? අතනින් පෙනීම, ඇහිම, දැනීම කියන තැනින්ම පටන් ගන්න. ඔව්. ඉතින් ඇත්තටම ගැලවෙන්න දෙයක් නැහැ. ගැලවිලාම ගැලවෙන්න දෙයක්කුත් නැහැ. ඒ කතා කරන්නේ නැතුව තමයි ඉන්න වෙන්නේ දැන්. ඒක මේ ඒ කතා කරපු ගමන් ඒක අර අපෝ එකක් වෙනවනේ. ගැලවෙන්න දෙයක්කුත් නැහැ. ගැලවිල්ලකුත් නැහැ. නිදහස් වීමකුත් නැහැ. නිවන් දැකීමකුත් නැහැ. සසරකුත් නැහැ. අවිද්‍යාවකුත් නැහැ. හරිද? ඒ ඔක්කොම වචනනේ. දැන් ධර්මය මොකද්ද එතකොට? ධර්මය ඒකත් අවිද්‍යාවනේ තියෙන්නේ. එතකොට වචනනේ, වචන ඒ අදහස් ගන්න විදිය අපි හරියට මේක නිකන් අර ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියන් කපනවා වගේ වැඩක් නේ මේ බුදුහාමුදුරුවෝ. ඇත්තට කොච්චර ඒක බ්‍රිලියන්ට් කියලා කියනවා නම් ඒක සූක්ෂමද? හරියට අතන සූක්ෂමද? උන්වහන්සේ ඒක කරානේ. හරිද? ඒ මේක උන්වහන්සේ පෙන්නුව මේ ඌරගේ මාළුව උත්තර ඌරගේ ඇඟේම තියලා කැපුවා මේක. කපල මේ කියන්න බැරි දෙයක් පෙන්නුව කොහොම හරි. ඒක කොච්චර ඒ ප්‍රඥාව ගැන අපි කොහොමද කියන්නේ ඒ ගැන? කතා කරන්නේ නැතුව තමයි ඉන්න වෙන්නේ. කතා කරන්නේ නැතුව තමයි ඉන්න වෙන්නේ. ඒක ඒ එතකොට තමයි අපට අර බුදු පියාණෝ කෙරෙහි ශ්‍රද්ධාව එන්නේ. අන්න අන්න ඒ ඒ ඒක දැක්කහම එතකොට උන්වහන්සේ ඒක ඒක දැක්ක. ගැන කතා කරලා කියන්න බැරි දෙයක් භාෂාවකින් කියලා පෙන්නුවා. ඔන්න බලාගනින්න ප්‍රේම් හදලා ඊට පස්සේ වචන වලට අර්ථ අර්ථ දුන්නා. හැබැයි අර්ථ දුන්නා. හැබැයි පරස්පර දේවලුත් කිව්වනේ. ඔක හොඳමද? ඒක ඔය ත්‍රිපිටකේ පරස්පර දේවල් තියෙන එක කොච්චර දෙයක්ද ඒක? එතකොට මිනිස්සු එක තැනක හිර වෙන්නේ. හරිද? එකද එක වෙලාවක කිව්වොත් දැන් නෑ නෑ ලෝකය තියෙනවා. මේ තියෙන ලෝකේ ඊට කියන නෑ නෑ ලෝකයක් නෑ. නිවනක් තියෙනවා. මේ තියෙන නිවන ආය වෙලාවක කියන කොහෙද නිවන? ඕව මේ බොරුවක්. උඹලා ඔය දකින්න නිවන බොරුවක්. ඒක කිය. දැන් මේ කාලේ මිනිස්සු කම්පියුස් වෙනවා. කම්පියුස් වෙනවා. හැබැයි එහෙම කිව්වේ නැත්තම් එහෙම ඇත්ත කරගන්නවා. මේ ඇත්ත ඊට පස්සේ නිවනක් තියෙනවා කියලා කියා ගන්නවා. අන්තිකට යනවා. දැන් නිවනක් නෑ කියලා කිව්වම ආයේ දැන් අන්ත දෙකකට දාපුවම මැදට එනවා. මැදගෙන කියන්න බෑ අන්ත දෙකක් නැතුව. මැදට ගිහින් බලපුවම මැදකුත් නෑ. එතනත් ආයෙ දෙන්නේ අන්ත දෙකක් තියෙන. මැද කියන එක එකක් නෑ අතරම. මහේෂ්ට හිතෙන්නේ නැද්ද මේ විශේෂයෙන්ම මේ ජීවිතය හා පැවැත්ම කුමක්ද? මේ අර purpose of life. ඇයි ඇයි මේ අපේ මේ ජීවිතය කියන ඔය ගවේෂකයෝ ලංකාවේ තන්නේ ලෝක පුරාම ඔබ ඔය විස්තර කරන අත්දැකීම් යම් යම් ආකාරයෙන් ඔවුන්ට දැනිලා ඇති, හැඟිලා ඇති. ඒ කියන්නේ ඒ ඔය දැක්ම කියන්නේ නැති. නමුත් ඔවුන්ට මේක විස්තර කරගන්න බැරි අවස්ථා එමට තියෙන්න ඇති. නමුත් මේක ඔව් කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් හරි සුතමේ ඥානය හැම මොකකින් හරි අහුනහම මෙන්න මේක තමයි ඇත්ත කිව්වම අන්න අර අපිට ඕනනම් කියන්න පුළුවන් අන්න අර මාර්ගයට අර අවතීර්ණ වුණා කියලා. නමුත් මේ මාර්ගය ගැන යන තැනක් නෙමෙයි. නමුත් එතෙන්න යම් පැමිණීමක් අවතීර්ණ වුණා කියන දෙයක් අපිට යම් ආකාරකින් හිතා ගන්න පුළුවන්. ඔවුන් දැන හිටියා නම් මේ කුමක්ද කියලා. මම ওই දේ කියන්නේ ඔය මහේෂ් කියන කියපු දෙයම ලෝකේ විවිධ
අය ලංකාවෙත් එහෙම එහෙම අය මේ අත්දැකීම ලබලා තියෙන. නමුත් ඔවුන් ඊට පස්සේ හොයලා තියෙන. ඇයි මේ මේ මොකද්ද මේ උනේ කියලා. අන්න එතකොට තමයි උන්ට ඒ ගැන යම් දෙයක් හරි කියන්න හැකියාව ලැබිලා තියෙන. නමුත් අපි දන්න මේ වගේ කොපමණ දසදහස් ගණනක් ඇති මේ අත්දැකීම මේ ආකාර දැක්කට. ඉතින් ඊට පස්සේ ඒ ගැන ආයි කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඕක තව කෙනෙකුට කිව්වත් ඇති වැඩකුත් නැහැ. මොකද මේක භාෂාවකින් පෙන්නලා තව කෙනෙකුට ඒ අත්දැකීම ආ දැන් මම අත්දැකීම ලැබුවා දැන් ඔයාටත් මේක පුළුවන් කියලා එහෙම එහෙම දෙන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි මේ. නේ නේ හරි කිටින් ඔය මිනිස්සු ජීවිතයට තේරුම් දෙන්න යන ඉන්න තමයි මිනිස්සු දුක් විඳින්නේ. ජීවිතයට කිසිම තේරුමක් නැහැ අතර. ජීවිතේ කිසිම තේරුමක් නැහැ. මොකද ජීවිතේ තියෙන තේරුම? හරියට මේ සල්ලි හම්බ කරලා සාර්ථක වෙලා මැරලා යන එක දන්තිමට. ජීවිතේ තේරුම ඒකද? සල්ලි හම්බ කරලා ඉගෙනගෙන තමන්ගේ ඉලක්ක සපුරගෙන අන්තිමට මැරලා යන එක. ඔක්කොම දාලා. ඒකද තේරුම ජීවිතේ? ජීවිතයට තේරුම් දෙන්නේ මෝඩ මිනිස්සු. ජීවිතයට කිසිම තේරුමක් නැහැ. තේරුම් දෙන්න යන හින්දා තමයි සසර හැදෙන්නේ. තේරුමක් දෙන්නේ නැතුව ඉන්නේ. තේරුමක් දෙන්නේ නැතුව ජීවිතේ බවට පත් වෙන්නේ. එකම ජීවිතේ බව. ඉතින් මේ ඔබම ජීවිතේම වුණාම ඊට පස්සේ ආයේ මොනවටද තේරුම් දෙන්නේ? මේ ඔය මහේෂ් කියපු දේ ලොකු හරි ප්‍රබල පණිවිඩයක් තියෙනවා. ඔය මේ දැන් මොහොතකට කලින් කියපු දේ මං හිතන්නේ අපේ ප්‍රේක්ෂකයෝ මේක මේ පණිවිඩේ මේ තේරුමක් දෙන්න එපා. මේක අර කිව්වා වගේ අර උදැන් ඔයා ওই කතන්දරේ කිව්වනේ අන්තිමට ඔක්කොම කරලා මැරලා යනවනේ කියන ඒක අපි එහෙම ඒ ලෞකික පැත්තෙන් නෙමෙයි බලන්න. ඔය දෙහෙම ඊයේ මම දැක්ක වීඩියෝ එක සත්ගුරුත් කියනවා. සත්ගුරුත් කියන දැන් ඔය මේ මේ තමන්ට මොනවා දැන් මේ මම මේක දැන් මේ මේ දේ මම මේ ෆෝන් එක අත්තේ තියාගෙන කිව්වොත් එයා කියන මේක බෝනස් එකක් ඔයාට. මොකද මේ 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 හැම එකක්ම ඔයාට බෝනස් එකක්. ඉතින් නැත්තම් කොහොමද ඔයා ආවෙත් කිසි දෙයක් නැතුව යන්නේ කිසි දෙයක් නැතුව මේක බෝනස් එකක් දෙන්න හිතන්න කියලා. ඉතින් අර ඔය 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 ගැඹුරු අර්ථයමයි එතනක් තියෙන්නේ. අනික ඉතින් මේ දැන් ඔය මහානුකම්පාව කියලා කියන්නේ දැන් මේක දැකපු කෙනෙක්ට දැන් ඒ තව කෙනෙක්ව පේන්නේ එයා විදිහට පේන්නේ. එයාට වෙන කෙනෙක් විදිහට පේන්නේ නැහැ නේ. හැමදේම තමන් විදිහට තමයි පේන්නේ. මොකද ඒකනේ ඇත්ත ස්වභාවය. එතකොට ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේද මේ මුට ගහන්න යන මරන්න යන්න එපා කියලා අවඩ කියන්නේ අකටයුතුකම් කරන්න එපා මේ මේ මනුස්සයාට මේ අවඩක් කරන්න එපා කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ තමන්ගේ විදිහට හැමදේම පේනකොට. හරිද? එතකොට ඒ තමන්ට තමන්ම කර මුකුත් කරගන්නේ නැහැ නේ. තමන්ට තමන් ආදරේ ඉන්නේ. අපේක්ෂ විදිහට ගත්තා. එතකොට තමන් විදියට අනිත් හැමෝම පේනකොට ඉතින් එතන ආය මේ වෙන දේවල් සිල්පද ඕනේ නෑ අතර. දැන් කිසිදයක් මහානුකම්පාව වඩන්න කියන්නේ ඕනේ. බුදුරජාණන් ඔව් කිසිදයක් බුදුරජාණන් වඩන්න ඕනේ. වඩන්න ඕනේ නෑ. කියන්නේ. මහානුකම්පාව කියන්නේ ඒක. එයාට පේන්නේ හැමදේම එයාගේ කොටසක් විදියට පේන්නේ. එයාට පේන්නේ වෙන කෙනෙක් විදියට. දැන් මට බලපුවාම මට පේන්නේ නැහැ. මට සර්ව බලපුවාම මට සර්ව විදිහට පේන්නේ. මට පේන්නේ මගේ කැලලක් විදිහට පේන්නේ. හරිද? එතකොට මට අමුතුවෙන් ආයෙ උගන්වන්න ඕනේ නැහැ මේ. මොකද මම කැමති නැහැ. මට ගහනවට මම කැමති නැහැ. ඒක නිසා මම කාටවත් ගහන්නේ නැහැ. ඒක හරිම සරල දෙයක් නේද? හරිම ප්‍රාථමික කාරණාවක්. ඉතින් ඕක දකින කෙනෙක්ට මේ ඕක නිකම්ම දැනෙනවා. ඉතින් ආයෙ අමුතුවෙන් සිල්පද දාන්න ඕනේ නැහැ ඕකට. හරි මහේෂ් මම කියන්නේ අපි මේ කතාව දීර්ඝ කරනවට වඩා අපි මෙතනින් අවසන් කරමු. හේතුව මොකද දන්නවද? ඔබ කියන්න ඕන දේ ඩිරෙක්ට් අර ඩිරෙක්ට් මෙසේජ් අත්දැකීම සද්භාවයෙන් හදවතින් තමයි මේ මේ දේ කිව්වේ. අපි ප්‍රේක්ෂකයට ඉඩ දෙමු. දැන් ඔබ 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 මෙතෙක් කල් ඔබේ ඔළුවට දාගත්ත දේවල් හරිද? ඔබ මෙතෙක් කල් ඔබගේ ආකල්පය හරිද? මේ විවිධ ආකල්ප තියෙනවානේ. ඒව හරි හෝ වැරදි හෝ අපි කියන්නේ. නමුත් මේ විමර්ශනයේට යන්න, මේ රැඩිකල් විමර්ශනයේට යන්න. අනේකයි මං හිතන්නේ අර අර මහේෂ් කිව්වේ බුද්ධයානු
ගැන ශ්‍රද්ධාව අපි තියන්නේ මේ 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 ක්‍රැක් කරපු එක, මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රමං ඕයි නේද මං වචන පාවිච්චි කළා, මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රැක් කරලා, ඒ කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක හැක් කරේ නැත්තම් මේක බලන්න විදියක් නැහැ. හරි මහේෂ්, අවසාන වශයෙන් අපි විනාඩි දෙක තුනක් තියෙනවා, ඔබ පණිවිඩයක් දෙනවා නම් ඔබ නැවත මේ ප්‍රේක්ෂකයන්ට මොකද කියන්නේ, අපි නැවත වාරයක් හම්බු වෙමු. මට හරියට ඇහුන්නේ මේ සිග්නල් ප්‍රශ්නයක් ආව මේ. මම කිව්වේ ආයා දැන් ඇහෙනවද මහේෂ්? දැන් ඇහෙනවද? සිග්නල් ඩ්‍රොප් වෙලා ඇති. ඔව් හොඳටම දැන් ඇහෙනවද ආවා. බලන්න. ආ දැන් දැන් හරි ඇහෙනවා. මට ඇහෙනවා. ඔව් හරි. දැන් හරි මම කිව්වේ අපි දැන් මට ඇහෙනවා. මට මම ඇහුන්නේම කිව්වේ නැහැ දැන් කියපු ඒවා. අපි හරි දැන් මම කිව්වේ දැන් අපි මෙතනින් එහාට තවත් මේ දේ දීර්ඝ වශයෙන් විස්තර කිරීම අනවශ්‍ය. ඒකෙන්ද අපි මෙතනින් මේ සාකච්ඡා නවත්තමු. හේතුව ඔබ කියපු දේ, මේ අවසානයේ මේ කියපු දේවල් ඔබ සද්භාවයෙන් තමන්ගේ හදවතින්ම මේ ප්‍රේක්ෂකයාගේට තියෙන ඒ මෛත්‍රී කරුණාව නිසාම මේ කියන දේ බව අපිට පැහැදිලි. ඒක නිසා අපි ප්‍රේක්ෂකයාට ඉඩ දෙමු දැන් ඔබ ඔබේ විමර්ශනයට යන්න. මොකද හේතුව දැන් මේ හැම වෙලේම යම් අවස්ථාවල මේ ගවේෂණදී මොකක් හරි ආකල්පයක් අරගෙන ඉන්නේ දැන් නෑ මම දැන් මම මෙතන ඉන්නේ දැන් මෙතන ඉන්නේ දැන් මම මෙතන ඔයගේ එහෙම. ඒක නිසා ඔබත් මේ අහපු සාකච්ඡාවත් ඔබේම විමර්ශන ලක් කරන්න. ඉතින් මම මහේෂ දෙන්නා විනාඩි 3ක් 4ක් මේ ඔබ මේ සාකච්ඡාව අවසන් කරන්න මොන පණිවිඩයක්ද මේ ප්‍රේක්ෂකයන්ට දෙන්නේ කියලා. මට ඇත්තටම පණිවිඩයක් කියන්නේ දැන් මේ සත්‍ය ගවේෂණය කරන කට්ටියට කියන්න තියෙන්නේ මේක මේ අමුතු දෙයක් නෙවෙයි. අමුතු මේ මේ අර කාටුන් වල වගේ මේ එළි පහළ වෙලා එහෙම මේ වෙන දේවල් නෙවෙයි මේවා. මේක මේ එක සරල අවබෝධයක් විතරයි මේක. ඉතාලම සරලයි. හරිද? මේක අහස පොළොව ගැටලන්නේ කිසිම දෙයක් නැහැ. ඔය පොත්පත් දිග අරගෙන තවත් මේක සංකීර්ණ කරගන්න එපා. හරිද? මේ වචනවලට තවත් අර්ථ දීගෙන මේවා මේ සංකීර්ණ කරගන්නවම කියන්නේ එතන තව තවත් දැනුම වැඩි කරගෙන මේක වැහිලා යනවා. හරිද? එතකොට දැන් මේක හැම වෙලෙම තියෙන්න ඕනෙත් නැහැ. හැම වෙලෙම තියෙන්න ඕනෙත් නැහැ. වැඩක් කරනවා අවබෝධය තියෙනවා. හරිද? මේකේ අර ඒ එකම මේ දැන් වචන නැති ස්වභාවයේම පැය 24ම ඉන්න ඕනේ කියලා එකක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. හරිද? තමන් වැඩක් කරනකොට ඒ ස්වභාවය වැඩේට ගිහින් ඒ වැඩේ වෙනවා. හරිද? එකින් එකට එකින් එකට එකින් එකට ඉතින් වැඩ සාමාන්‍ය විදිහට වැඩ වෙනවා. හරිද? මේක කිසිම මේ ඔළුවට ගන්න දෙයක් නැහැ. මෙහෙම ඉන්න ඕන දෙයක් නැහැ. මේක මෙහෙම කරන්න ඕනේ මට මේකෙම ඉන්න ඕනේ කියලා එකක් නැහැ. ඊයේ කෙනෙක් කතා කරා. එයා කියනවා එයාට ඒකේ ඉන්න බැයිලු. ඒ කියන්නේ ඒකම ස්වභාවයේ එයාට ඉන්න බැයිලු. ඉතින් එහෙම ඉන්න බෑ තමයි. එහෙම ඉන්නේ කොහොමද? ජීවත් වෙන්නේ කොහොමද? ඒ අනිත් දේවල් කරන්නේ කොහොමද? එහෙම ඉන්න බෑ. ඉතින් මං කියන්නේ මේක નિરાයාස වෙන්න ඕනේ. નિરાයාස යන දෙයක්. નિરાයාස වෙන තරමට මේක තේරෙනවා. ඔබ මේ ඉන්ටෙන්ස් වෙන විදි වෙන තරමටම ඔබට මේක මග යනවා. ඒක නිසා નિરાයාස වෙන්න, රිලැක්ස් වෙන්න. රිලැක්ස් වෙලා මේක හොයාගෙන යන දෙයක් හොයාගෙන යන්න. එතකොට දැන් මහේෂ් විශේෂයෙන්ම මේ තරුණ කෙනෙක්, මේ පමණ තරුණ කෙනෙක් මෙවැනි දාර්ශනික දෙයක්, සරල දෙයක්, සූක්ෂම දෙයක් මේ අපි වෙනුවෙන් මේ කාලය විලංගු කරා. මහේෂ් ඉතාමත්ම ස්තුති මේ අද මේ වැඩ දවසක් ඔබ මේ කෙටි කාලය අපට ලබා දුන්නට. අපි ඉදිරි කාලෙදී හම්බ වෙනවා. නැවත වාරයක් අපි මේ ඩයලොග් එක අපි ඉස්සරහටම ගෙනියමු අපේ ප්‍රේක්ෂකයන්ගේ ඒ කට්ටියගේ මේ අවබෝධය සඳහා. හරි මහේෂ්, සුබ දවසක් ඔබට.